ගොයම්ගස් කහපැහැවන නෙමටෝඩා හෙවත් මූලගැටති වටපිටු රෝගය ඇතුළු තත්ත්ව මසක පමණ කාලයක සිට බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා. මින් දැනටමත් වීවගාවේ සැලකිය යුතු ප්‍රමාණයකට හානි සිදුව ඇතත් බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බැවින් හානි වූ අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දිය යුතු බවයි ගොවිසංගම් පවසන්නේ. ජනාධිපතිතුමා අනුරාධපුරයේ ඇවිල්ලා කියනවා මාස් කන්න සාර්ථකයි, අතිරික්තයක් තියෙනවා කියලා. අතිරික්තයක් ඉතුරු වෙන්න තියා 150ක් අස්වැන්න තියේද කියනක රටේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ කහවෙන රෝගයත් එක්ක. ඒ නිසා 150,000ක් විතර අඩුම වශයෙන් අක්කරයකට වියදම් කරපු මුදලවත් ගන්න බැරි තත්ත්වයේ තියෙන මේ අවස්ථාව වෙනකොට රජය මැදිහත් වෙලා අඩුම වශයෙන් වීකිලෝ එකක් රුපියල් 130ටවත් මේ සැරේ ගන්න ඕනේ. මේ කන්න 6ක් තිස්සේ පොළොවට මඩ පොහොරක් නැති නිසා, MOPත් නැති නිසා, පොහොරවල අසන්තුලිත භාවය නිසා, ගුණාත්මක බවින් තොර පොහොර ක්ෂේත්‍රවලට යෙදීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කෘෂිකර්ම මාත්‍යංශයට තාම බැරි වෙලා තියෙනවා සති 3-4ක් ආසන්න වෙලා මේකට විසඳුම් දෙන්න. මීට ප්‍රතිචාර දක්වමින් බතලේගොඩ විපර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා පැවසුවේ වීමගවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා මෙම කහපැහැ ගැන්වීමේ රෝගිය මතුව ඇතැයි ශිස්ත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බවයි. පොටෑසියම් ඌනතාවත් ඒ වගේම ෆොස්ෆරස් ඌනතාවත් තියෙනවා. ඒ කියන්නේ කහපාටීමේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මේත් එක්කම ආපු වටපණු හානිය නිසා සමහර තැන්වල, සමහර තැන්වල තුපුරුපුලි රෝගය නිසා, සමහර තැන්වල පැලමක්කාගේ හානිය නිසා. නමුත් මේ ඔක්කොගෙම ප්‍රධාන හේතු සාධකයක් වෙලා තියෙන්නේ ශාකයට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම. පොහොර යොදලා නැහැ සමහර අවස්ථාවදී ගොවින්. මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර තමයි ඇස්ට්‍රේ ඇත්තටම සති 6කට වෙන්නේ අඩු නම් අපි කියනවා අර බණ්ඩි පොහොර නැත්තම් MOP කියන පොහොර දාන්න කියලා. ඒ දාලා මේ තත්ත්වයේ යම් දාක්තුරකට මග අරගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩාක් ගොවින් මේ කිසිම තේරුමක් නැතුව දිලීරනාශක භාවිතා කරනවා, සමහර කෘමිනාශක භාවිතා කරනවා. මෙහෙම යොදන්න එපා. සති 7 වගේ පහුවෙලා දෙනවනම් පොහොර යොදන එකේ තේරුමක් නැහැ. තනිතන ගොවින් වත්ෙන් වශයෙන් ගත්තොත් අස්වැන්නට බලපෑම් වෙන තැන් තියෙනවා. නමුත් සමස්ත අස්වැන්නට ලොකු බලපෑමක් ඇති වෙයි කියලා හිතන්නේ නැහැ. කෙසේ වෙතත් මේ දත්ත තොරතුරු එකතු කරුවාට පස්සේ තමයි නිවැරදි කරන්න ඕනේ. හරියටම කොහොමද වෙන්නේ කියලා. මේ අතර ගොයම් කහවීමේ රෝගයට විසඳුම් සෙවීම සඳහා නිලධාරීන් සහ ගොවීන් එක්ව කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හානිය වළක්ව ගන්න දෙන දැනුමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක රජයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා අපේ නිලධාරීන්ගේ තාක්ෂණයත් අරගෙන කළ යුතු කාර්යයක්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.